ஐபவன் வரின் வர பாடம் மாலாவக் வசியம் மம இறங்காவா உப சந்தகாம திரவிய சம்பிண்டனையக் அவசிய அந்தின் அவசியக்கரண விவித ஐத்தமியான் அப்பி கோலே சிலிண்டரே கணக்காபே ஆதி வஸ்தூன் எந்த அப்பிட்டு அவசியக்கரே இலங்கட்ட விநிவித பெண்ண வஸ்துவாக அந்தின்னு கோமது கேளு විනිවිද පෙනෙන වස්තුන් අඳින්න කලින් මොනම දෙයක් හරි අඳින්න කලින් අපි નિયમિત උස ප්‍රමාණය ග්‍රහණය කර ගන්න ඕනේ. ඒක නිසා මේ අපි වාඩි වෙලා ඉන්න පුටුව ඇඳට හේත් වෙලා හරි කෙලින් අපිට පුළුවන් පැන්සල ඉදිරියට තියලා පැන්සලින් ලකුණු කරගන්න මේකේ උස ප්‍රමාණය බෝතලේ කොච්චරද උස බෝතලෙත් එක්ක තියෙන අනිත් භාණ්ඩ කොච්චර උසද කියලා මම ඒක ට වඩා විශේෂයෙන්ම මේ පණිවිඩ ඔයගොල්ලන්ට ගේන්න යන්නේ කොහොමද මේ විනිවිද පෙනෙන ස්වභාවය අපි චිත්‍රයට ලක් කරන්න කියලා මේ අයිතමයන් වලට පිටිපස්සෙන් තියෙන වෙනත් රූප මේ බෝතලේ සහ වීදුරුව තුලින් අපිට දකින්න ලැබෙනවා වෙනත් වර්ණ මේ බෝතලේ සහ වීදුරුව තුලින් අපිට දකින්න ලැබෙනවා මේ දකින්න ලැබෙන ඒවා කොයි වගේද අපි ග්‍රහණය කර ගන්න ඕන අපිට ඕනේ බෝතලේ අඳින්න නම් අපි මේට පිටිපස්සෙන් තියෙන අනවශ්‍ය දේවල් අඳින්න උත්සාහ ගන්න ඕනේ නැහැ අපිට ඕන කරන්නේ බෝතලය සහ ඒ සමග තියෙන අනිත් අපි තියපු භාණ්ඩ රස අපි විසින් සකස් කරග අපිට විභාගයට හෝ යම් කිසි කෙනෙක් අඳින්න කියලා කිව්ව හෝ කොහොම වුණත් අපි සඳහා අපි විසින් නිර්මාණය කරගන්නාලාද භාණ්ඩ සමූහය සඳහා මිස අපි අපේ පිටිපස්සේ තියෙන්නේ ගෙවල් දොරවල් භාණ්ඩ තව විවිධ දේවල් තියෙන්න පුළුවන් ඒව එකක්වත් අපිට අදාළ වෙන්නේ නැහැ අපි පසුබිම අපිට ඕන කරන විදිහට වර්ණයක් වර්ණ කීපයක් දාලා දියසායම් මාධ්‍ය පාවිච්චි කරනකොට නම් හරිම පහසුයි එහෙම නැති වුණත් මොන මාධ්‍ය පාවිච්චි කරත් ඒ විදිහට තමයි අපි කරන්න ඕන අපි මතක තියාගන්න ඕනේ මේකටත් අදාළයි අර මං කියපු අයි ලෙවල් එක හයි ලෙවල් ලෝ ලෙවල් අයි ලෙවල් කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා මේ විදිහ සිලින්ඩරයක් ඇඳීමේ පළමු කාර්ය සඳහා ඒක නිසා ඒ වගේම අපි පාවිච්චි කරන මාධ්‍ය අපි කොහොමද පාවිච්චි කරන්නේ අපි මුලින් පැන්සල පාවිච්චි කරනවාද එහෙම නැත්නම් කෙලින්ම දියසායම් වලින් අඳිනවාද මම විශ්වාස කරනවා අපිට කරන්න බැරි දේවල් කරන්න යනවට වඩා අපි පුළුවන් දේවල් කරපුවම ඇති දැන් මම මේ බෝතලේ අඳිනකොට මම කෙලින්ම දියසායම් වලින් තින්ත ටික අරගෙන තමයි මම මේකට දැම්මේ හැබැයි මම ඊළඟට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන බෝතලයක් සහ වීදුරුවක් දියසායම් මාධ්‍යෙන් අඳින්නේ කොහොමද කියන එකේදී මම මේ විදිහට මේ අඳින්න උත්සාහ ගන්නේ නැහැ මට මම පැන්සලින් ඇඳලා ඒ විදිහට අත්‍යවශ්‍ය සාධක ටික පමණක් මේ රූපයට ඇතුල් කිරීම තමයි මගේ බලාපොරොත්තු ඒක නිසා මම පැන්සලින් මේ විදිහට බෝතලේ ඇඳලා වීදුරුව ඇඳලා මේක දිසායම් මාධ්‍යෙන් වර්ණ කිරීමයි මේ අවස්ථාවේදී කරන්නේ හොඳට මතක තියාගන්න ඕනේ මං කිව්වා වගේ අර පැන්සලෙන් ඕනේ නම් Tamanට කෙලින්ම අදහසක් ගන්න බැරි නම් මේකේ උස ප්‍රමාණය ගැන අපිට පුළුවන් අර විදියට ෂීට් එකට හේතු වෙලා පුටුවට පුටුවේ ඇඳට කොන්ද කෙලින් හැබැයි ඒකෙදී කොන්ද කෙලින් තියාගෙන අත දික් කරන්න ඕන අතේ තියෙන උපරිමේ දිග ඊට පස්සේ තමයි අපි ඒ විදිය ප්‍රමාණය ගැන නිශ්චිත මේ වැටහිමක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි කොන්ද නමාගෙන වගේ ඒ විදිහ අදහසකට ගියොත් එක එක තැන්වලදී එක එක ප්‍රමාණයට આવොත් අපිට මේකේ નિયમિત ප්‍රමාණය සකස් කරගන්න බෑ. ඒක නිසා අපි ඒ විදිහට ඉස්සලා හදාගෙන Taman කැමැතිනම් ඒ විදිහට ගන්න අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නම් මේ තියෙන බෝතලේ වීදුරුව වගේ දෙකක් කියලා දෙකට වඩා චුට්ටක් තියෙනවා. ඒක ගැන ලොකු කතා බහකට එන්න ඕනේ නැහැ අපිට හම් වෙන පැය දෙකේදී හෝ තුනේදී ප්‍රශ්න පත්‍රයේදී ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මේකේ තියෙන මූලික හැඩය ගැන මීට කලින් ඉඳන් අධ්‍යයනයක් ලබා ගන්න වීදුරුවක් කොයි වගේද බෝතලයක් කොයි වගේද කියන්නේ මේ බෝතලේ කොමන් බෝතලයක් ඒ කියන්නේ මේ ගොඩක්
තැන්වල අපිට විවිධ ගොඩාක් දේවල් වලදී අපිට දකින්න ලැබෙන බෝතලේ මේ බෝතලේ සිලින්ඩරයක් සමග සමහර තැන්වලින් නැමෙච්ච දිගහැරෙච්ච ස්වභාවයන් තියෙනවා. දැන් මේ කට හරියේ මැද හරියෙන් පොඩ්ඩක් ඉදිමිච්ච ගතියක් මේ බෝතලේ දකින්න ලැබෙනවා. ඒ වගේම මේ බෝතලේ අවරණයි. මේකේ පසුබිමේ තියෙන විවිධ හැඩයන් එක්ක මම දැකපු සමහර දේවල් සමහර වෙලාවට ආලෝකයේ වැටලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේකේ මැද හරියේ දැන් මේ බෝතලේ සහ වීදුරුවේ යටම හරිය සුදු වෙනවා. දැන් එහෙම වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මේ බෝතලය සහ වීදුරුවට නිශ්චිත හැඩය දීලා නිශ්චිත වර්ණ භාවිතා කරලා අර විදියට මේ අපිට වැටිච්ච ආලෝකය ගැන හිතන්න නැතුව අපිට පුළුවන් බෝතලේ තියෙන නිශ්චිත හැඩය අඳගන්න. බෝතලේ කොයිව මේක දැක්ක ගමන් මේ තියෙන්නේ බෝතලයක්. අහවල් විදිය බෝතලයක්. ඒ බෝතලේට ආලෝකය වැටෙනයින් පස්සේ තමයි අපි මේ චිත්‍රයට නගන්නේ. සමහර වෙලාවට අපි අඳින විභාගයේදී ආලෝකයක් වැටෙන්නෙම නැති වෙන්න පුළුවන් මේ අපිට දීලා තියෙන මේ ඒ කියන්නේ විශේෂ ආලෝකයක් වැටෙන්නේ නැහැ. නිකම්ම නිකන් අඳුරු සාමාන්‍ය කාමරයක් ඇතුලේ වෙන්න පුළුවන්. ඒක නිසා වර්ණ භාවිතා කිරීමේදී තමන් කැමති ඕනම විදියකට වර්ණ භාවිතා කරන්න පුළුවන්. ඕනම ටෙක්නික් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මතුපිට ස්වභාවය කොයි වගේ ආවත් කමක් නැහැ. හැබැයි දියසායන් නම් දියසායන් මාධ්‍ය කියලා හොඳට ඉගෙන ගන්න කෙනෙකුට හරි පහසුවෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ගණමාධ්‍යයෙන් චිත්‍රයක් ඇඳයි කියලා එහෙම විශේෂයක් නැහැ. මේ මොන මාධ්‍යයෙන් කරත් හරි ක්‍රමයට මේ නිර්මාණය කරොත් අපිට ලැබෙන්න තියෙන ලකුණු ටික සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඒක නිසා ද්‍රව්‍ය සම්පිණ්ඩනයේදී මේ විනිවිද පෙනෙන උපකරණ ටික හරිම වැදගත් වෙනවා. හැබැයි මේ සමග ගෙඩියක් මොන හරි තැඹිලි ගෙඩියක් වෙන මොන හරි ගෙඩියක් ඉස්සරහින් හෝ පස්සෙන් තිබුණොත් ඒකේ වර්ණය දැන් පිටිපස්සෙන් තිබුණොත් ඒකේ වර්ණය අපිට වර්ණය සහ හැඩේ චලන ස්වභාවයෙන් පිටිපස්සේ අපිට වීදුරුවෙන් විනිවිද පෙනෙන්න පුළුවන්. ඒක නිසා අපි භාවිතා කරනකොට මේව සඳහා මුලින්ම කරන්න ඕන මේ වීදුරුව සහ බෝතලේ හොඳට මතු වෙන විදිහට වර්ණ භාවිතා කරන එක. ඊට පස්සේ බෝතලේ නියම හැඩ ටික මතු කරගන්න එක. මේක අමාරු අපහසු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔබට පුළුවන් කැමති වර්ණයක් යොදලා, ඒ කියන්නේ ඉතින් නැති වර්ණ නම් යොදන්න බැහැ. ඒ කියන්නේ බෝතලේ සාමාන්‍ය පාටයි විනිවිද පෙනෙන සාමාන්‍ය බෝතලේ තියෙන වීදුරු පාටම නම් තියෙන්නේ. අපිට එහා පැත්තෙන් තියෙන එක ගැන එච්චරම හිතන්න නැතුව වීදුරු පාට භාවිත කරන්න පුළුවන්. මේකට නිල් පාට, කහ පාට, රතු පාට වගේ පාට දාලා චිත්‍රයක් විදිහට මේක වෙනස් කරන්න ගන්න උත්සාහය අසාර්ථකයි. ඒ කියන්නේ එහෙම ඕනේ නැහැ. මේ බෝතලයක් මේකේ ගැඹුරක් තියෙනවා, මේ වීදුරුවක් තියෙනවා, මේකේ උසට සරිලන හැඩයක් තියෙනවා, මේක යටකොටස සිලින්ඩරයක්, උඩ සිලින්ඩරයක් වුණත් යම්කිසි ඉදිමීමක් තියෙනවා. මෙන්න මේ අදහස් ටික හොඳට අරගෙන ඔබට පුළුවන් වෙනවා චිත්‍රය හරියට නිර්මාණය කරන්න. A good thing. Another night ruined. I don't even know when we became this way. Now you're acting so different than when back when we had it easy. Now you don't believe me when I say I'll change. But how can I lose you now? Oh, oh, the silence is way too loud. Yeah, 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 yeah. 'Cause I won't be okay without you every.